නත්තල කියලා කියනකොට අමතක කරන්න බැරි කෑමක් තමයි මේ තියෙන්නේ. නත්තල් කේක් දැන් නත්තල ලං වෙනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි. නත්තල් කේක් හදන්නේ නැද්ද? අනේ හැදුවනම් අපිටත් කෑල්ලක් දෙන්නකෝ. කොහොමද මේ නත්තල් කේක් හදන්නේ? කොච්චර හැදුවත් සමහර වෙලාවට මතක නැහැ, පැටලෙනවා. ඔන්න ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා නත්තල් කේක් හදන්න ගියාම. ඒ නිසා අපි කල්පනා කරා නුගසෙවනේ අද ඉවුම් පිහුම් විශේෂාංගෙන් නත්තල් කේක් හරියටම හදන විදිය ඔබට කියලා දෙන්න. වෙනද වගේම අපිත් එක්ක ඉන්න ප්‍රවීණ සුභවේදිනිය සරෝජ ඇන්තනිස් මහත්මිය, ආයිබෝන්. ආයිබෝන් අයිද? දැන් මේ නත්තල් කේක් කියලා කියන්නේ දැන් ඔබත් දන්නවනේ නේද, නත්තල් කෑම්මේසෙට නැතුවම බැරි කෑමක් තමයි. මේ නත්තල් කේක් හදන්න ගියාම සාමාන්‍ය මොනවද තියෙන ප්‍රශ්න? නත්තල් කේක් කියන්නේ අපි දන්නවා මේ හදිසින් හදන කේක් කියන්නේ නෙමෙයි. මේ නත්තල් කේක් කිය අපිට පුළුවන් මේ ලස්සනින් හිතන්නේ මම හිතන්නේ නොවැම්බර් මාසයේ අගහරේ දෙසැම්බර් මුල හරේ හදන තරමට තමයි මේ කේක් එක අපි දෙසැම්බර් 25 වෙද්දී රස තියෙන්නේ. අපි හිතන්නේ මාසකට ඉස්සලා පළතුරු පල් වෙන්න දාලා අපි දෙසැම්බර් පළවෙනි සතියේ කේක් එක හැදුවා නම් දෙසැම්බර් 25 වෙද්දී තමයි රසම රස කේක් එකක් සාදගන්න අපි බලන් මොනවාද ඕනේ වෙන්නේ කියලා. 115 මුද්‍රම් පළක්. කරන්ස් කිව්වම අපි දන්නවා මේ කරන්ස් වලින් කළු ගතියයි පොඩි තිත්ත ගතියක් තියෙනවා. මුද්‍රණ බලන් ඉන්නේ පැණි රස. මේ ඇවිල්ලා රේසින්ස්. එතකොට මේ මුද්‍රණ බලන් වර්ග තුන රේසින්ස් ටිකක් ඇඹුල ගෙනත් දෙනවා. මේ එතකොට අපිට පුළුවන් මේක 115යි මේක අපිට පුළුවන් ග්‍රෑම් 60ක්, ඒ කියන්නේ කරන්ස් ග්‍රෑම් 60ක් કરી 50ක් උනත් ඇති. ඒ වගේම රේසින්ස් ග්‍රෑම් 60ක්, ඒ වගේම සිදරන් ගන්න පුළුවන් නැත්නම් අපිට ගන්න පුළුවන් ඔරෙන්ජ් පීල් කියන එක ග්‍රෑම් 115ක් ගන්න පුළුවන්. ඒ වගේම පුහුල් දෝසිකම ග්‍රෑම් 115. මේ සිදරන් අපිට ග්‍රෑම් 115ක් ඊට වැඩි අඩු වුණත් කමන්නේ. මේක සිදරන් වලින් ඉන්නේ තිත්ත ගතිය. පුහුල් දෝසෙ අපිට පුළුවන් ග්‍රෑම් 115ක්, ඒ වගේම කජු ග්‍රෑම් 115ක්, ඒ වගේම චෙරිස් අපිට චෙරිස් ගන්න පුළුවන් ග්‍රෑම් 100ක්, ජෑම් මේ සැටි දෙකක්. දැන් මතක තියාගන්න ඕනේ මේ ඔක්කොම අපි මාසයක් හරි වෙලාසෙන් හදනවා නම් කජුයි පුහුල් දෝසි ජෑමු දාන්න එපා. අපි හදන දවසට කියන්නේ කහමද කලවම් කරන දවසට තමයි ඒ ජාති තුන දාන්න ඕනේ. හේතුව අපි දන්නවා පුහුල් දෝසි දිය වෙනවා, කජු එකක් දිය වෙනවා එසෙන්ස් එකට. මෙතන ග්‍රෑම් 100ක් කර 115ක් කරේ චෙරිස්. මේකේ සිරප් එක ගන්න එපා. ඒතර අපි තියෙන මෙතන ඇවිල්ලා කලන්ස්. ඒ වගේම ඉංගුරු දෝසිත් තියෙනවා මෙතන. ඉංගුරු දෝසිත් අපිට ගන්න පුළුවන් ග්‍රෑම් 60ක්. රයිට්. චවු චවුත් ගන්න පුළුවන් ග්‍රෑම් 60ක්. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට මුද්‍රම් පළන්. මුද්‍රම් පළන් ග්‍රෑම් 115. මතක තියාගන්නනේ මුද්‍රම් පළන් ගද්දි හොඳ පිරිසිදු ප්‍රමිතියෙන් හොඳේව ගන්න ඕනේ. පංගුවක් වෙලා මුද්‍රම් පළන් වල තියෙනවා නැට්ට. ඒක සුද්ධ කරලා නැති ඒවා. ඒකෙන් කල්පනාවෙන් ගන්න. මේ දැන් මං කිය පුහුල් දෝසෙක නම් දානේ හදන දවසේ. දැන් අපි ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ ඉඳා මේ හදන ක්‍රමයේ පෙන්වුවට ඔයගොල්ලන් වෙලසෙන්නේ හදන්නේ. එතකොට අර පුහුල් දෝසෙකට කජු එකයි පුහුල් දෝසෙකයි ජෑම් එකයි දාන්න එපා. දැන් මේ සිදරා. නැත්තම් අපි මම අද භාවිතා කරන්නේ ඔරෙන්ජ් පීල්. ඔරෙන්ජ් පීල් එක. ඒ වගේම රේසින්ස්. අපි රේසින්ස් වල ඇඹුල දෙන්නේ මතක තියාගන්න ඕනේ. රේසින්ස් පොඩියට කපන්න ඕනේ. ඉඟුරු දෝසෙත් පොඩියට කපන්න ඕනේ. දැන් මේ අපි ඔක්කොම දාන දැන් අපි දාන්න යනවා ජෑම් එක. දැන් ජෑම් එකයි කජුයි පුහුල් දෝසි අනිවාර්යෙන්ම ජෑම් ස්ට්‍රෝබෙරි මෙලන් ජෑම් දැන් පුළුවන් ස්ට්‍රෝබෙරි නැචුරල් ජෑම් එක දාන්නත් පුළුවන්. දැන් මතක තියාගන්න එකම දේ සිරප් තාද්දි මේ ඔක්කොගෙම සිරප් ටිකක් තිබ්බොත් දැම්මට වැරදි නැහැ. හැබැයි චෙරිස් වල තියෙන සිරප් එක දාන්න එපා. රතු පාට වෙලා කේක් එක ලස්සනට එන්නේ නැහැ. හොඳයි, දැන් ඔන්න මේ අවශ්‍ය කරන පළතුරු ටික අපි එකතු කරගත්තා. ඊට පස්සේ අපිට මොකද කරන්න පුළුවන්? ඔය ඇද්ද දැන් අපි මේ අපි දැන් පාසල ඉස්සලා කරන දේනේ. අපි හිතන්නේ මෙතන කජු පුහුල් දෝසි ජෑම දැම්මේ නැහැ කියලා. දැන් අපි දාන්න ඕනේ මී පැණි. මී පැණි මේ ප්‍රමාණයට අපිට දාන්න පුළුවන් මේ සැඳි එකක ප්‍රමාණය. මී පැණි එකක ප්‍රමාණයක් මේ සැඳි එකක්. ඒ කියන්නේ තේ ඇඳි හතර. වැනිලා එසෙන්ස් මේ ප්‍රමාණය තුන් කාලක් වුණත් ඇති. ඒක හයිලි කන්සන්ට්‍රේට් නම් සාන්ද්‍රයෙන් වැඩි නම් මේ සැටි තුන් කාලක් ඇති නැත්නම් මේ සැටි එකක්. අපිට පුළුවන් රෝස් එසෙන්ස් මේ සැටි භාගයක්. ඒකම අපිට තියෙනවා බ්‍රෑන්ඩි එසෙන්ස් මේ සැටි භාගයක්. අපිට ලික අපිට
ගන්න පුළුවන් මේ සැඳි භාගයක් දාන්න අපි එසෙන්ස් ටික ගන්නවා නම් වයින් වීදුර එකක්ම දාන්න පුළුවන් ඒක තමයි දැන් මේ ආමන එසෙන්ස් මේ සැඳි භාගය දෙහි පොතු තේ හැඳි දෙක ඒ කියන්නේ මේ සැඳි භාගය දෙහි ගෙඩිය උඩ පොත්ත පමණයි ඒ වගේම ස්පයිසස් කුරු තේ හැඳි එක ස්පයිසස් කුරු කිව්වම කරදමුම් කරාබිඩු කුරුඳු පොතු ඒ වගේ වසාවාසි සාදික්ක මේ දෙක ඔක්කොම එකතු කරලා රත් කළ කුරු කරපුවාම ප්‍රමාණවලට හරි දැන් මේක තමයි අපේ මාසයක් තිබිච්ච මිශ්‍රණය කියලා හිතන්න ඕන අද තමයි අපි හදන්නේ කියලා එතකොට දැන් කජුවේ පොල් දොසි දාන ඈ ඊට පස්සේ මේක තමයි අපේ වියලි පරිතුර මිශ්‍රණය මතක තියාගන්න චෙරිස් විස්ම දාන්න එපා මේ කේක් එක හදද්දී අපිට කහමද 6ක් අවශ්‍ය වෙනවා මේ ප්‍රමාණය මේ පරිතුර ප්‍රමාණය අපි කහමද 6ක් ගත්තා කියලා මේක සුදු මද 6ම භාවිතා වෙන්නේ නැහැ සුදු මද 3ක් තමයි මේක භාවිතා වෙන්නේ සුදු මද 3යි කහමද 6යි පිටි සීනි soft sugar කියලා තියෙනවා අපි ගන්න වැඩපලේ soft sugar 250 ග්‍රෑම් දාන්න ඕනේ මේ කහමද එකට right ඊට පස්සේ අපිට සුදු මද මං කීයද කිව්වේ මේ සුදු මද 3යි අපි දාන්නේ නේ ඔව් ආයෙද අපි සුදු මද 3 ඉස්සලා බීට් කරගමු ඒක අපිට ලේසි ආයෙ හොදන්න ඕනේ නැහැ බීට් එක සාමාන්‍යයෙන් ස්පොන්ජ් කේක් එකක් වගේම සුදු මද්දේ තදවට බීට් වෙලා අර බෝල් එක අනිත් පැත්ත හරවන ස්ටේජ් එකට අවශ්‍ය නැහැ. අපිට දැන් තියෙන්නේ කහ මද 6යි පිටි සීනි 250යි ක්‍රීම් වෙනවා. අපි කියනවා මේකට ඩබල් ඉන් බල්ක්. තිබිච්ච ප්‍රමාණය වගේ දෙගුණයක් වෙනවා. මේක ඩබල් ඉන් බල්ක් කියන්නේ අපි දාති කහ මද කහපාටයිනේ දැන් සීනි එක වැටිලා මේක දෙගුණයක් වගේ බීට් වෙනවා කියන්නේ අවපහ වෙනවා දැන් කහගති අඩු වෙලා අපි කියන පේල් කලර් එකක් කියලා දැක්කද මේ අයෝධ්‍යා එක ලහපාට වුණා ඩබල් ඉන් බල්ක් වුණා කියන ප්‍රමාණය වගේ දෙගුණයක් වුණා ඒක අවපහ ඒ කියන්නේ පේල් පාටක් වුණා right දැන් මෙහෙම බීට් කරලා ටිකක් කළා මෙහෙම තියෙද්දි ඔගලන්ට එනවා වාත බූලු උඩට පිපිලා වගේ. ඒ වාත බූලු මේ පේනව නේද මේ? මේ වාත බූලු ඇවිල්ලා මේ. දැක්කද? මේ. ඔන්න වාත බූලු එනවා. එතකොට තමයි මේ මිශ්‍රණය හරියටම හරි. දැන් අපිට මතක තියාගන්න ඕනේ මෙන්න මේ දේ. බටර් ග්‍රෑම් 115යි රුලන් ග්‍රෑම් 115යි. මේ දෙක මතක තියාගන්න දැන් අපි අද උදේ කේක් එක හදනවා නම් මේක ඉරෑ කරන්න ඕනේ මේක රත් කරලා ඒ කියන්නේ අපි කියන්නේ රෝස්ට් නෙමෙයි වෝම් පොඩ්ඩක් රත් වුණාම අපිට ඇඟිලි තුඩු වලින් අල්ලන්න පුළුවන් රසණයක් තියෙන්න ඕනේ ඒක දැම රත් කරලා ගෙනාවේ ඊට පස්සේ මේ බටර් එකට කලවම් කරනවා මේ බටර් එකට කලවම් කරපුවම මතක තියාගන්න අපි ඉස්සරින්ද රෑ ෆ්‍රිජ් එකේ නම් දාන්නේ නැහැ එක දයක් කරයක් ගියාසේ තිබ්බා කියලා ෆ්‍රිජ් එකේ දාන්න නැතුව මේක කලවම් කරලා ගත්තම ඔයගලන්ට එන්නේ ටිකක් ඩස්ට් එකක් වගේ ක්‍රීම් ස්වභාවය නෙවෙයි නේ ඊට පස්සේ අපි මේක හොද්දටම එයා ටයිට් වෙලා තියන්න අපි මේ පහුවෙන්ද උදේ වෙනකම් ෆ්‍රිජ් එකේ තියන්න නැතුව මේක හොද්දටම කලවම් වුණාට පස්සේ මේක මිශ්‍රණයක් වශයෙන් අපි එකතු කරනවා මේකට නේ ඊට පස්සේ මේක අපි ආයි බීට් කරනවා මේක බීට් කරාට පස්සේ තමයි ආයෙදී අපිට තියෙන්නේ අර මාසයක් තියාගන්න කියනවනේ සති දෙකක් හරි සතියක් හරි තියන්න කියපු මිශ්‍රණය එකතු කරන්නේ දැන් ඔන්න පළතුරු දැන්නේ මම මේ මිශ්‍රණය එකතු කරද්දී අපි දාන්නේ කජුයි පූල් දෝසි ජෑම් දැන් මේ කහමද මිශ්‍රණයයි මොනවාද කහමද මිශ්‍රණය මට කියන්න බෑ කහමද මිශ්‍රණයනේ අපි දැම්මා අර රුලණුයි බටර් මිශ්‍රණය අපි අර කලින් දවසේ හදාගන්න කියලා කිව්වේ ඒක තමයි අපි දැන් දැම්මේ හරි දැන් තේරුම් ගියානේ ඔයාලට නේද ඊට පස්සේ මේක අපි අර මිශ්‍රණය අපි සතියක් හරි සති දෙකක් හරි මාසයක් හරි තියන්න කියපො හොඳට පල් වෙන්න තිබ්බේ
ගොඩක් අයගේ මතයක් තියෙනවා මේ කේක් එක හරි දවසෙන් යනවා කියන එක. ඇත්තටම නෑ. අපි අර එසෙන්ස් දාලා අපි ඒක මාසයක් කර සබ්දයක් කර තියේදී තමයි ඒක හොඳටම කල් තබා ගන්න ගතිය තියාගන්න පුළුවන් අපිට මේ ෆෘට්ස් වල. දැන් අපි මේ කහමද්ද පිටිසීනි රුලන් බටර් මිශ්‍රණය දාලා කලවම් කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා මේකට එකතු කරන්න සුදු මාද ටික අවශ්‍ය නෑ. මේක ස්ටිප්ලි බීට් කරන්න. දැන් මේක අපි කලවම් කරමු. දැන් අපි මේ සාදාගත්ත කේක් මිශ්‍රණය අයදිය දැන් අපි මේක බේක් කරන විදිහ තමයි ගොඩක් ප්‍රවසම් වෙන්න ඕනේ. සාමාන්‍ය කේක් වගේ නෙමෙයි මේක බේක් කරන්නේ. මේක අපි 175 පෝරණුව සෙන්ටිග්‍රේඩ්. ඒ පෝරණුවේ තියෙන්නේ රත්තච පෝරණුවේ විනාඩි කීයද 20ක්. ඊට පස්සේ අපි ආවන එක අඩු කරන්න ඕනේ සෙන්ටිග්‍රේඩ් 150ට මිනිත්තු 45 පැයක් අතර ඔබ දමන තැටියේ උස අනුව මේ ප්‍රමාණය අපි 10යි 10 තැටිය දැම්මොත් තැටිය අපි මේක සාමාන්‍ය උසක් එන්නේ නැහැ ඉච්චර. අපි මේක 9යි 9ට දැම්මොත් තැටිය උස වැඩි. එතකොට අපිට වෙන්නේ මේක වැඩි වෙලා බේක් වෙනවා වන්න එකේ ටිකක් ඕනට වැඩි යටතද වෙනවා. ඉතින් මේ ප්‍රමාණය අපි 10යි 10යි සම චතුරස්‍රයකට දාන්න පත්‍ර පිටු 6කුත් දාලා නැත්නම් වඩ පුළුවන් බ්‍රවුන් පේපර් හොඳ ටිකක් ගොරෝසු පේපර්ස් තට්ටු 6යි ෆයිනලි අන්තිමට දාන්න ඕනේ අපි ෆොයිල් පේපර් එකක් බට කරලා. එතකොට යටින් එන උෂ්ණත්වය හරියට ලස්සන මැඩ පවත්වෙනවා බේක් වෙද්දී. ඒක අපි මිනිත්තු 20ක් 15ක් 20ක් 175 සෙන්ටිග්‍රේඩ් ඊට පස්සේ 45 පැයක් අතර 150ක් සෙන්ටිග්‍රේඩ් අඩු කරලා උගලන් පෝරණු ගොඩාක් රස්නේ නැ උඩින් රස්නේ නැවන අපි ලයිට් බ්‍රවුන් වුණාට පස්සේ ෆොයිල් පේපර් එකකින් වහන්න උඩ ප්‍රිවෙන්ට් වෙන උඩ පිච්චෙන එක. ඊට පස්සේ අපිට බේක් වුණාට පස්සේ අපි තැටියම නිවෙනවා මේ කේක් කැවිලා අන්මෝල් කරන්නේ නැහැ. තැටියම නිවෙන්න තිබ්බට පස්සේ අපි බලමු මේක බේක් කරලා ගත්ත කේක් එකේ නිමා. ඔන්න තියෙනවා බේක් කරගත්තු නත්තල් කේක් එක. සරෝජා ඊළඟට අපිට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපිට තියෙන්නේ මේ කේක් එක අපිට පුළුවන් අපිට භාවිතා කරන්න පුළුවන් අපිට ඕන සයිසස්. කටර්ස් තියෙනවා වෙළඳ පොඩි ගන්න. අපි මේ කට එකකින් කපා ගත්තට පස්සේ මේ වැකි ඇල්ලක් හමුනට පස්සේ අපි මේකට ඔයිල් පේපර් කියලා කියනවනේ අපි ග්‍රීස් ප්‍රූෆ් පේපර් කිව්වනම් හරි බිස්කට් කොලේ තෙල් එළියට එන්නේ නැහැ මෙන්න මේ කොලේ. අපි ඉස්සරහම ග්‍රීස් ප්‍රූෆ් එකේ උතලා මේක අපිට පුළුවන් මේක අපි සිකියුර් කරලා මේක මෙහෙම අපිට ඉතුවට පස්සේ මේ ඇවිල්ලා මොනවාද ක්‍රිස්මස් ෆීලින් එක එන්න අපි ක්‍රිස්මස් රැපින් එක ගන්න. නත්තල් කේක් මේ හැදුවට විතරක් මදි නේද? ලස්සනට අපි අසුර ගන්නත් ඕනේ. නත්තල් පාප්පා නැත්තම් උගන්න පුළුවන් හොලි ලීව්ස්, හොලි ෆෘට්ස්, රොබින් බර්ඩ් තියෙන ගොඩක් නත්තල්ට ඔබින දේවල්. අපි දන්න ක්‍රිස්මස් කලර්ස් යෙලෝ, ගෝල්ඩ්, ග්‍රීන්, රෙඩ් නේ වැටෙන්නේ. ඒ වගේ දැන් අපිට පේනනේ මම එක එක විදිහේ නත්තල් වලට ඔබින ඩිසයින් පේපර්ස් වලින් තමයි මේ ඔතලා තියෙන්නේ. right? අපිට මේක ගන්න පුළුවන් අපිට වමන අපිට බොන් බොන් එක වගේ ඔතන්න පුළුවන් රිබන් එක මේ වගේ දාන්න නැතුව right? මෙන්න. හොඳයි මේ තියෙන්නේ අද අපි හදපු නත්තල් කේක් එක නත්තලට ගැලපෙන විදිහට මෙන්න මේ විදිහට ලස්සනට අසුරගෙන අපි ඔබට ඉදිරිපත් කරනවා. නත්තල් කේක් එක හදාගෙන යනකොට එහෙමත් නැත්නම් හදන්න ලෑස්ති වෙනකොට මේ අපි අද හදපු මේ නත්තල් කේක් ගැන මොකක් හරි ගැටලුවක් ආවොත් සරෝජ සූදානමින් ඉන්නවා උත්තර දෙන්න. අපි දුරකථන අංකයක් මතක් කරමු නේද? ඔව් අද මගේ දුරකථන අංකය 0773 588 152 0773 588 152. හොඳයි සරෝජා බොහොම ස්තුතියි. තවත් දවසක අපි මේ වගේ රසවත් යුම් පිහුම් විශේෂාංගයකින් මුණ ගැහෙමු. අයිබෝ අයිබෝ